අයිබෝවා නිල වලන්න බෑඩ් බොයි ගේමින් යුටියුබ් චැනල් එකට අද කිවල නෑනේ ඔයගලන්ට ටියුටෝරියල් එකක් ඉතින් මේක අද කිවල දෙන්නේ නෑනේ ගේම් ලූප් එකේ කොහොමද ලැග් එක ෆික්ස් කරගන්නේ කියලා ඉතින් FPS එක 90ට 90ක් වගේ කරගන්න කොහොමද කියලා ඉතින් මම කලින් වීඩියෝස් වලට එහෙම කිව් දෙලා නෑ ඉතින් FPS සාමාන්‍යයෙන් ඒගොල්ලන් හදාගත්ත පස්සුවේ 60ක් 70ක් යනවා අනිවාර්යෙන්ම thank you කියලා ඉතින් අපි කලින් වීඩියෝස් ටැග් කරලා තිනවා මගේ playlist එක බලන්න බෑඩ් බොයි ගේමින් යුටියුබ් චැනල් එකේ playlist එක තිනවා මම කලින් කරපු වීඩියෝස් එක ඒකින් ඒ වීඩියෝස් දෙක බලලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් එක තිම දේවල් හදාගන්න machine එකේ තවත් හොඳට smooth run කරගන්න පුළුවන් game එක. ඉතින් අපි අද kill දෙන්න යන්නේ මෙන්න මේක. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඉතින් ලේසි මේක file එකක් ගන්න විතරයි තියෙන්නේ. ඉතින් තවත් game loop එක settings වගේ අත්තිලා හදාගන්න. ඉතින් මේ දෙකත් මම video කියලා දෙනවා අනිවාර්යයෙන්ම. ඒකන බලමු. අපි එහෙනම් video එකේ කතා කරමු. ඉතින් මොකද මෙතන කතා කරලා වැඩක් නැහැ. lobby කතා කරලා වැඩක් නැහැ. අපි video එකේ කතා කරමු. දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන මම කලින් ගත්ත වීඩියෝ එක ඉතින් මේ වීඩියෝ එකේ පේනවා ඉතින් ඔයගලන්ට FPS එන්නේ 40යි 50යි අතර. ඉතින් අපි බලමු කොහමද 90ක් 80ක් කොහොමද කරගන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මගේ ඩෙස්ක්ටොප් එකට. ඉතින් අපි බලමු මුලින් මොකද කරන්න ඕනේ කියලා. ඉතින් අපි මුලින්ම පටන් ගමු ගේම් ලූප් එකෙන්. ඉතින් අපි ඔයාලා ගාව ගේම් ලූප් එකේ තියෙන මොන වර්ෂන් එකද? ඔයාලා ගාව තියෙන මම ගාව කලින් අර වීඩියෝ එකේ තිබ්බ චයිනීස් වර්ෂන් එක නම් මේක එකට සපෝට් කරනවා. ඉතින් ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? මේකේ ප්‍රශ්නේ තමයි ඒකට අප්ඩේට් වෙන්න පොඩ්ඩක් ලේට් වෙනවා. මොකද අප්ඩේට් නොටිෆිකේෂන් එකක් ඒකේ පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයාලා මම පෙන්නන්නම් මම ගේම් ලූප් එකේ මේ වගේනේ අපේ සාමාන්‍ය ග්ලෝබල් ගේම් ලූප් එක. ඉතින් මේ වගේ නෙමෙයි ඒකේ අප්ඩේට් එක පෙන්නන්නේ. ඉතින් මෙතන ගේම් එක ගත්තාම මෙන්න මේ අදර්ස් කියන තැනට තමයි අපේ ගේම් එක හැදෙන්නේ. මොකද ඒක චයිනීස් ගේම් ලූප් එක ග්ලෝබල් එකක් නෙමෙන නිසා. ඉතින් එතන මෙතන තමයි ප්ලේ බටන් එක තියෙන්නේ. අපේ දැන් අපි ග්ලෝබල් එකෙන් ගත්තොත් PUBG මොබයිල් එක මෙන්න මෙතන ප්ලේ බටන් එක තියෙනවා. ඉතින් අප්ඩේට් එකක් ආව මෙතන තක් ගාලා අප්ඩේට් බටන් එක තියෙනවා. කලින්ම අප්ඩේට් එක දාලා කරන්න පුළුවන්. ඉතින් මේක ගේම් සෙන්ටර් එකෙන් ගත්තොත් තමයි මෙතනට වැටෙන්නේ. ඉතින් අරකේ ගේම් සෙන්ටර් එකේ PUBG මොබයිල් එක තියෙනවා. ඒ වුණාට එතන ගේම් සෙන්ටර් එකට නෑ. මෙතන මයි ගේම් එකට නෑ වැටෙන්නේ. මයි ගේම් එකේ අදර්ස් කියන තැනට. ඉතින් යන්නේ ඒක ෆික්ස් කරගන්න ඔයාලට අනිවාර්යෙන්ම ගන්න නම් මං ගාව තියෙන ගේම් ලූප් එක මේක ගේම් ලූප් 7.1 beta version එක. ඉතින් මේකෙන් කට්ටිය කියන කොට දෙන බෑන්ඩ් වෙනවලු. ඉතින් මන්න හිතන්නේ මන්නම් තාම පාවිච්චි කරන මුකුත් තුන්නේ නැහැ මගේ account එකට. ඉතින් මේක බෑන්ඩ් වෙන හේතුව තමයි මේකේ update එන්නේ හැම දෙයක්ම දාගන්න ඕනේ. මොකද temp file නේ machine එකේ තිබ්බොත් කලින් version වල game group එකේ. එතකොට මේ වල ගැන අපේ account එක අවු වෙන්න බලමු. මොකද කලින් temp file තිබ්බොත් එම අපේ account එක බෑන්ඩ් වෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් අපි මුලින්ම බලමු ඉතින් කොහොමද මේක ගන්න කියලා. ඉතින් ඔයාලා අරක තනිස් සෙමුලේට් එක තියෙනවා නම් අනිවාර්යෙන් මේක අන්ස්ට්‍රෝ කරලා මේක දාගන්න. මගේ වර්ෂන් එක මොකද මගේ වර්ෂන් එක දාගත්තොත් තමයි මම කියලා දෙන දේ හරියටම ඔයගලන්ට කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු. ඉතින් මේ තියෙන මේ සයිට් එක. ඉතින් මම මේ සයිට් එක ලින්ක් එක දානම් අනිවාර්යෙන්ම මයි කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන 7.1 බිටා කියලා තියෙනවා. ඉතින් මෙතන මේක නෙමෙයි මේ චයිනීස් වර්ෂන් එක. චයිනීස් වර්ෂන් එක කියන්නේ මේකේ වර්ෂන් එක පොඩ්ඩක් අමාරුයි. ඉතින් මෙන්න මේ බිටා වර්ෂන් එක දාගන්න ඕනේ. ඒක ඔබන්න ඔබට පස්සේ වාට එනවා මෙන්න මේ වගේ පේජ් එකක්. ඉතින් මේකේ තියෙන වර්ෂන් ඉංග්‍රීසි ග්ලෝබල් 7.1 බිටා. ඒ වගේම චයිනීස් නම් තුර තේරෙන්නේ නැහැ. VN කරින්නේ ඩවුන්ලෝඩ් චයිනා චයිනීස් 4.4 ඕල් අද වර්ෂන් ඉතින් තියෙනවා. ඉතින් මෙතනින් අපිට ඕන මොන වර්ෂන් එක තමයි ඉතින් මං ගාව තියෙන මෙන්න මේ වර්ෂන් එක. ඉතින් මේක එබ්බුවට පස්සේ මේක ඔටෝමැටික් ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේක Chrome එකෙන් ඩවුන්ලෝඩ් වෙනවා නැත්නම් ඔයාගෙන් ඩවුන්ලෝඩ් වෙන විදිහට නම් ඒකෙන් ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් එතකොට මේක ඩවුන්ලෝඩ් කරගෙන මේක සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් ඔයාලට තියෙනවා ඉතින් මේකේ ටෙම්ස් වගේක් තියෙනවා. ඉතින් ඒක ඔක්කොම ක්ලේම් කරලා දාගන්න ඕනේ. මොකද මේ වර්ෂන් එකේ ටෙම්ස් කලින් වර්ෂන් එකේ ටෙම්ස් තිබ්බොත් එම ඔයාගේ account එක බෑන් වෙන ප්‍රවණතාවය වැඩි. මොකද මේ ටෙම්ස් වලින් තමයි ඉන්න එක වෙන්නේ. බෑන් වෙන නම් බෑන් වෙන කට්ටිය බෑන් වෙලා තියෙනවා. අප්ඩේට් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. නැත්නම් අප්ඩේට් දැම්මේ නැතුණත් බෑන් වෙනවා account එක. ඉතින් අපි බලමු කොහෙද ටෙම්ස් තියෙන කියලා. ඉතින් මුලින්ම ටෙම්ස් ටික එන් කරගන්න අපි සර්ච් බාර් එකට යන්න ඕනේ. මොකද මේ වීඩියෝ එක දිග වෙන්න පුළුවන්. මොකද මේකේ හරියට කියලා දෙන්න ඕනේ හරිය දෙය කියලා දෙන්න හරියට. ඉතින් නැත්නම් මේ නිකන් මේ යාව යාව කරලා වැඩක් නැහැ. ඉතින් මගේ වීඩියෝ බලොත් ඉතින් මම මුලින්දම්ම හරි අකට වෙනකම් හරියටම ස්ටෙප් ස්ටෙප් බයි ස්ටෙප් කරලා දෙනවා. ඉතින් ඔයාලා බලන ඔයාලා කලින් වීඩියෝ බලලා දෙනු නම් ආයෙත් කලින් ඇති. ඉතින් අපි මුලින්දම් අපි කඩ බලමු. ඉතින් ඔන්න අපි ගහන්න ඕනේ මෙතන percentage එක ගහලා ඉතින් එන්නම ගහන්න ඕනේ temp කියලා. ඊට පස්සේ ආයි percentage එක ගහන්න. එතකොට එනවා අපිට temp folder එකක්. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ එන temp ටිකක්. ඉතින් මේ ටික අරගෙන
මේ ටික control එකයි A එකයි ඔබලා කෙලින්ම delete දෙන්න. ඊට පස්සේ මෙතන recycle bin එකට යනවා. ඉතින් මෙතන දැන් මගේ මේ මොකද දන්නවද වෙන්නේ? මෙතන මේ තියෙන්නේ මගේ දැන් run වෙන file මේව delete කරොත් එහෙම මගේ දැන් මේ record එකත් cancel වෙනවා. ඉතින් මේව delete කරන්න දෙන්නෙත් නෑ. දැන් run වෙන ඒවා කොහොම තියන්නේ? ඉතින් ඒක cancel කරන්න. ඊට පස්සේ තව අපි කරන්න ඕනේ run එකට යන්න ඕනේ. run එකට ගිහිල්ලා ගහන්න ඕනේ මෙන්න මේක. prefetch කියන එක. ඉතින් ඒක okay දෙන්න. මම මේකේ නම් සොක්කම දාන description එකේ ඔයාලා ලේසි එතකොට ඊට පස්සේ ඒකෙත් එනවා මේ වගේ ෆයිල් ටිකක්. ඉතින් ඒකත් control එකයි ඒකයි ඔබලා delete දෙන්න. කොට මේකේ තියෙන ෆයිල්ස් ඔක්කොම යනවා. ඊට පස්සේ cancel දෙන්න. මොකද මේ දැන් run වෙන ෆයිල්ස් මේවා ඉන්නොත් එහෙම පොඩක් damage වෙන්න පුළුවන්. ඉතින් ආයි යන්න run එකට ගිල්ලක් ගහන්න මෙතන simple temp කියලා temp කියලා ගහන්න. normal විදිහට ඊපස්සේ මෙතන temps ටිකක් තියෙනවා ඒ ටිකත් අයින් කරගන්න. ඊපස්සේ මෙතන continue දෙන්න. ඊපස්සේ මෙතන මේ දැන් ගන්න ෆයිල් ටික cancel කරලා දාන්න. හරි අපි දැන් අපි machine එකේ තියෙන temps ටික අයින් කරා. ඉතින් අපි කෙලින්ම ඔයාලා යන්න ඕනේ ඔයාගේ game loop location එක වහගෙන right click කරලා open location යන්න. ඉතින් මේ තියෙන වාගේ game loop එක. ඉතින් මෙතන තමයි වාගේ location එක තියෙන්නේ. මේකේ screen එකේ program file එකද මගේ. අපි යමු C එකේ වාගේ මෙතන temp file එක තියෙනවා. ඒක delete කරලා දාන්න ඕනේ. ඉතින් මේ තියෙන මෙතන temp එක. ඊපස්සේ මෙතන program file 32 එකේ තියෙනවා මෙතන tencent file එක. මෙතන tencent file එක delete කරලා දාන්න ඕනේ. ඒ වගේම මෙතන ප්‍රෝග්‍රෑම් ෆයිල් එකෙත් බලන්න මේ ප්‍රෝග්‍රෑම් ෆයිල් එකේ තියෙනවා කියලා tencent කියලා මොකක් හරි ෆයිල් එක. ඊට පස්සේ අපි යන්න ඕනේ මෙතන අපි මෙතන hidden කරලා තියෙන ෆයිල් අපි එළියට ගමු. ඊට පස්සේ යන්න ඕනේ මෙතන user කියන එකට ගිහිල්ලා මෙතන වාගේ account එකට යන්න. account එකේ ගියාම තියෙනවා update කියලා. ඔයාලා බලාගන්න පුළුවන් update කියලා තියෙනවා. ඉතින් මේක යන්න local කියන එකට ගිහිල්ලා බලන්න මෙතන tencent කියලා folder එකක් තියෙනවා. ඉතින් ඒක delete කරලා දාන්න. ඒ වගේම මේ හැම එකෙන් බලන්න ටෙන්ෂන් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා කියලා මේක එළියේ තියෙන්නේ. ඉතින් රෝමින් කියන එකට ගිහිල්ලා මේකේ ටෙන්ෂන් කියන ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒක ඩිලීට් කරලා දාන්න. එතකොට හරි ඊට පස්සේ ඔයාට තියෙනවා තවත් දෙයක් කරන්න. ඉතින් අපි යන්න ඕනේ my computer's ගිහිල්ලා ඔයා කරන්න ඕනේ C එකට click කරලා properties යන්න ඕනේ. properties ගියාම ඔයාට තියෙනවා this cleanup කියලා. ඉතින් this cleanup කියන එක ඔබන්න ඕනේ. this cleanup කියන එක එබ්බුවාම ඔයාට මෙතන පොඩි load වෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ නැහැ ඔයාගේ disk එකේ තියෙන ඔක්කොම යනවා කියලා හිතන්න එපා. මේකෙන් වෙන්නේ clean up කරන temp file clean up කරන එක තමයි වෙන්නේ. ඉතින් මෙතන ඔයාගේ download එකේ ඔයා download කරලා තියෙනවා නම් music videos මොන හරි දෙයක් ඒකේ තියෙනවා නම් ඒ tick එක අයින් කරලා අනිත් ඒවා tick ඔක්කොම හැම එකටම දාන්න. ඒක විතර tick එක අයින් කරන්න. මොකද මගේ ඒකේ 3GB තියෙනවා. මොකද මගේ download කරන ඔක්කොම දේවල් තියෙන්නේ ඒකේ තමා. ඉතින් අනිත් දේවල් හරිද කියලා බලලා ඕකේ දෙන්න. ඉතින් ඔන්න ඔතන නිකුත් temp file එකෙන් යන සාමාන්‍යයෙන් C එකේ තියෙන temp file හැම දෙයක්ම ඇන් යනවා. මොකද temp file නිසා තමයි මේකේ තියෙන hard එකේ free space එකත් full වෙන්නේ. අපි ඒක යනකම් බලන්නමු. හරි ඉතින් friends අපි ඒ වැඩ කරගෙන ඉවරයි. අපි apply දෙමු. නෝ ඔකේ දෙමු. හරි අපි දැන් ඒකත් කරගෙන ඉවරයි. අපි දැන් ආයි පාරක් යමු මේ ඩෙස්ක්ටොප් එකට. හරි ඉතින් ඊට පස්සේ තියෙන්නේ අර ගේම් ලූප් එක අනිස්සෝ කරලා දෙන්නේ පරණ ගේම් ලූප් එක අනිස්සෝ කරලා පස්සේ වඩ දෙන්නේ. දැන් මම දින සයිට් එකට ගිහිල්ලා අලුත් ගේම් ලූප් එක අරගෙන අපි සාමාන්‍ය දෙයක්ම දැන් අපි ඉන්ස්ටෝල් කරගෙන තියෙන මේ තියෙන්නේ මම ඉන්ස්ටෝල් කරගත්ත ගේම් ලූප් එක. අපි බලමු කොහමද FPS 90ට කරගන්නේ කියලා. ඉතින් අපේ ගේම් ලූප් එකේ ඉතින් මේකේ දැන් සෙටින් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා බලන්න පුළුවන් බලා ගන්න අපි සෙටින්ස් වලට ගියහම මේ තියෙන මගේ සෙටින්ස් ටික, මේ තියෙන එන්ජින් එක, මේ තියෙන ගේම් එක. මෙතන ඔයාලට පේනවා ඉතින් මේකෝලං සෙටින්ස් එකක් ඇවිල්ලා තියෙනවා FPS 90කට යවන්න පුළුවන් කියලා. ඉතින් ෆ්‍රේම් රේට් 60 තමයි කලින් තිබ්බේ. 40යි 30 තිබ්බෙත් නෑ. 60යි මම මතක 60ට මේව තිබ්බේ නෑ කලින්. මේක අලුතෙන් ආව ඔප්ෂන් නෑ. මේක 90ර දැන් අපි දැම්මට මේකේ 90ක් යන්නේ ගේම් එකේ. මොකද අපි ගේම් එකේ සෙටින්ස් හදන්න ඕනේ. මොකද මේකට ෆයිල් එකක් ඇඩ් කරලා අපි කරන්න ඕනේ එළියෙන්.
ඉතින් අපි බලමු කොහොමද කියලා ඒක හදාගන්න කියලා. ඉතින් අපි මෙතනට එන් පස්සේ අපි යමු එහෙනම් ඒ ෆයිල් එකට කරගන්න. ඉතින් ඔය මුලින්ම වාගේ PUBG mobile open කරගන්න ඕනේ. මෙතන කියලා play button එක දුන්නාම මෙන්න මේ වගේ එනවා. මේ වගේ ආවහම ආ කරන්න ඕනේ. මේක play වෙන්න දෙන්නේ නැතුව මේක exit button එක ඔබන්න ඕනේ. අපි යමු ඊට පස්සේ මේක පොඩ්ඩක් minimize කරලා අපේ පොඩි වැඩක් තියනවා කරන්න. අපි යමු this PC එකට. මම ඔයාලට file එකක් දාලා තිනවා. ඒ file එක ගලින්ම download කරගන්න. ඒක description එකේ comment section එකේ දාලා තිනවා. අපිට පුළුවන් check කරලා ඒ link එකට ගිහින් ඒක download කරගන්න. ඉතින් download කරගත්තට පස්සේ මෙන්න මේ වගේ active.sav කියලා file එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ෆයිල් එකෙන් තමයි ඔක්කොම වැඩ වෙන්නේ. ඉතින් මේ ෆයිල් එක වා ගිහලා දාන්න ඕනේ වාගේ game loop එකේ game save වෙන location එකට. අපි අතින් අපි යමු ඒකට. ඉතින් මේක copy එකක් දාගන්න. copy එකක් දාගන්න නැත්නම් cut එකක් දාගත්තත් කමක් නැහැ. ඉතින් අපි බලමු මම game එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේක වාගේ දැන් ඔයා 100 එකට install කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්නේ 100 එකේ. නැත්තම් මේක ඔයාගේ install කරන තැන වා install කරන තැන අනුව තමයි. ඉතින් සාමාන්‍යයෙන් මේක වා install කරනවා නම් 100 එකට තමයි දාන්න ඕනේ. 100 එකට දැම්මොත් තමයි හරියට performance එන්නේ. මොකද D එකට හරි E එකට දැම්මොත් මේකේ හරියටම අපි දැන් හදන settings වැඩ කරන්නේ නැහැ. මොකද ඒකයි මම කිව්වා ඔයාලා මේක මේ වැඩේ කරනවා නම් අනිවාර්යයෙන්ම uninstall කරලා වගේ තියෙන game loop එක uninstall කරලා හරියට temp එක align කරලා හරියට මම දැන් මුල කියලා දුන්නා වගේ ඒ විදිහට දාගන්න site එකෙන්. ඉතින් අපි බලමු මගේ කොහෙද location එක තියෙන්නේ. මං location එක මම බලුවේ විදිහට මගේ තියෙන්නේ කලින් program file එක කියන්නේ C එකේ තියෙන temp කියලා එකක්. ඉතින් මෙන්න මෙතින් temp එක. ඉතින් මේ තියෙන temp එකට ගිහිල්ලා ඊට පස්සේ ඒක ඇතුළට ගියාම තියෙනවා TX game download කියලා. ඊට පස්සේ ඒක ඇතුළට තවත් folder එකක් තියෙනවා mobile game PC chat කියලා. ඒක ඔබන්න. ඊට පස්සේ මෙන්න මෙතනට තමයි අර මම copy කරගත්ත file එක දාන්න ඕනේ. ඉතින් මම මෙතනට කලින් දාලා තියෙන්නේ. ඒක නිසා ඔයා වා මේක දාන්න. ඉතින් දැම්මට පස්සේ මේක සම්පූර්ණයෙන්ම cut කරගන්න. cut කරගෙන ඊට පස්සේ යන්න වාගේ game loop එකට ගිහිල්ලා පිටු ටික හදාගමු. හරි ඉතින් ඔන්න අපි game loop එක open කරන් තියෙන්නේ. ඉතින් මෙතන මේ app එක වාගේ පෙන්වන්නේ නැත්නම් ඔය අනිවාර්යයෙන්ම මෙතන keyboard එකේ ඔබන්න ඕනේ F9 කියන button එක. ඉතින් F9 එක ඇබ්බුවාම මෙතන hide වෙච්ච file තුනක් වගේ එනවා. ඉතින් browser එක යනවා settings එක එනවා file download වෙන තැන එනවා. ඉතින් අපි මෙතන browser කියන එක තමයි මෙතන අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් file එක download කරගෙන අපිට APK file එකක් download කරගෙන අපි browser කියන එකට යමු. browser කියන එකට ගියාම Google එක load වෙනවා. මෙතන ගහන්න ඕනේ ඔයා search bar එකේ EX file explorer apk කියන එක සර්ච් කරන්න ඕනේ. ඉතින් සර්ච් කරලා පස්සේ එනවා මෙතන 3 වෙනිටම එන නෙමෙයි 4 වෙනිට එන apk.com කියන එකේ මේ site එක කොළබල් ලෝගෙකක් තියෙන. ඒකේ තියෙන එක site එක ඔබන්න. site එක ගිහුවාම ඔයාලට මේක download කරන්න button එකක් පුළ නැහැ. කෙනින්ම මේක download වෙනවා. මෙන්න මෙතනට download වෙලා ඒක install වෙනවා. ඉතින් මේක සාමාන්‍ය විදිහට app එකක් install කරන විදිහට install කරාට පස්සේ අපිට තියෙන්නේ ඕපන් කරගන්න. ඉතින් ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මෙතනට එනවා EX file explorer කියලා. ඉතින් අපි මේක ඕපන් කරගමු. ඉතින් ඕපන් කරගත්තට පස්සේ ඕන වෙනවා ඉතින් අපේ internal storage කියලා. ඉතින් මෙතන අපි යන්න ඕනේ අර file එක දැන් copy කරලා paste කරන්න. ඉතින් මම මෙන්න මේක ඩවුන්ලෝඩ් වෙන එක නවත්තගමු. හරි ඉතින් අපි internal storage කියන එකට යමු. මුලින්ම මේකේ මෙන්න මේක පොඩ්ඩක් අයින් කරගමු. හරි අපි ඉන්ටර්නෙට් ස්ටෝර් කියන එකට යමු. ඉතින් ගියාට පස්සේ මෙන්න මෙතන මේ පොඩි ඉරක් වගේ තියෙනවා. ඒක පේනවා ඊටවට. එන්නේ ඉර ඔබන්න. ඊට පස්සේ ඊට පස්සේ මෙතන data කියලා තියෙනවා. data ගියාට පස්සේ තියෙනවා යට share 1 කියලා folder එක. share 1 කියන folder එකට යන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මෙතන අපි අර දාගත්ත file එක. ඉතින් මේ දාගත්ත file එක copy එකක් අරගන්න මේක ඔබාගෙන ඉතිහම් මේක මෙතන mark වෙනවා. ඊට පස්සේ mobile එකේ වගේ. ඊට පස්සේ මෙතන copy කියනක ඔබන්න. copy කියන ගොබල මෙතන hi i ඔබන්න. මෙතන home කියන එක. home කියන ගොබල මෙතන internet storage සරේ යන්න. ඊට පස්සේ මෙතන යන්න android කියන එකට. මෙතන යන්න data කියන එකට. data කියන එකට ගිහිල්ලා මෙතන යන්න com.tencent.ig කියන එකට. මෙතන යන්න ඊට පස්සේ file කියන එකට. file කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා ue4 game කියලා. ඒකට යන්න. ඊට පස්සේ ShadowtrackerExtra කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන i යන්න shadow tracker extra කියන එකට. ඊට පස්සේ යන්න save කියන එකට. save කියන එකට ගියාට පස්සේ තියෙනවා වාට
Save games කියන එකට යන්න. හරි download නෙමෙයි මෙතන වා මේක paste කරන්න. ඉතින් මෙතින් මම paste කරපු තැන ඉතින් active.sav ඉතින් මේක paste කරන්න තින්නේ. Paste කරාම ආනවා මේක තියෙනවා මේ ෆයිල් එක. අපි මේක උඩින්ම copy කරන්නද කියලා. ඉතින් over wait කියලා තියෙනවා. ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ මේක copy වෙනවා. ඊට පස්සේ තින්නේ මේක cut කරගන්න ඉබරයි දැන් තින්නේ. ඉතින් අපි ඔන්න ඒ වැඩත් කරගෙන ඉවරයි. අපි දැන් game එකට ගිහින් බලමු කොහොමද FPS යන්නේ කියලා. ඉතින් මෙතන FPS යන්නේ බලවන හේතුව තියෙන එකම හේතුව තමයි ඉතින් අතන අර මගේ වගේ මම කලින් වීඩියෝ එක බලනවා නම් මගේ කලින් settings තිබ්බා smooth run කරන්න ඕනේ. ඒ කියන්නේ HD තියෙන කට්ටිය සාමාන්‍යයෙන් ඔයාලා VG එක හොඳ නම් සාමාන්‍යයෙන් 90ම යනවා. සාමාන්‍යයෙන් ඔයාලට සාමාන්‍ය PC එකක් නම් තියෙන්නේ ඒක 80ක් 80ක් 80 75ක් වගේ ගන්න පුළුවන් FPS. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් sample එක. එහෙනම් අපි යමු game එක උඩට. එනම් friends video එක ඉවරයි. ඉතින් video එක බලලා අනිවාර්යෙන්ම ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment කරන්න, ඒ වගේම like කරන්න, video යාළුවන්ට පෙන්න share කරන්න, game loop පාවිච්චි කරන්න හැමෝටම share කරන්න ඉතින් emulator කට්ටියට. ඉතින් මේ වගේ තවත් videos කරලා තිනවා මම මගේ channel එකේ. ඉතින් videos දෙකක් කරලා තිනවා ඔයාලට පුළුවන් දැන් පේන මේ card එකෙන් ගිහලා බලන්න. නැත්තම් මම links දාලා තිනවා playlist එක. ඒ playlist එක ගිහින් බලන්න පුළුවන්. ඉතින් ඒකිනුත් ඔයාලට පුළුවන් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට ඉතින් මේ video දෙක බලලා හදාගන්න. මොකද ඒකෙන් තවත් smooth run කරන්න පුළුවන් game loop එක. ඉතින් අපි තවත් video එකකින් හම්බෙමු. ඉතින් තවත් මේ වගේ new update එකක් આવත් ඉතින් මම අනිවාර්යයෙන්ම ඒ update එකකටත් මේ වගේ tactics video එකක් ගේන්නම්. ඉතින් මේ ආපු මෙයව ඒ කියන්නේ මේ මාසේ ආපු update එක තමයි මම මේ අරන් ආවේ video එක. ඉතින් ඉල්ලුවා ගොඩ දෙනෙක් ඉතින් comment දාලා තිබ්බා. ඉතින් ඔයාලට පුළුවන් comment කරන්න පල්ලෙහැන්. ඉතින් ඔයාලට මේක fix වුණාද නැද්ද කියලා ඉතින් මටත් දැනගන්න. ඉතින් video එක like කරන්න අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න අයිපරක් කියන share කරන්න කියලා. එහෙනම් ආයි set වෙමු තවත් video එකකින්. ඉස්සරහට games play ටිකක් අනිවාර්යයෙන්ම ඉස්සරහට අරන් එන්නම්. ඉතින් අලුත් දේවල් ටිකක් තියෙනවා කරන්න. ඉස්සරහට ඒවත් එක සරට යමු. එහෙනම් ඉතින් අපි ආයි සෙට් කරමු. එහෙනම් හැමතෙම සුබ දවසක්.